තාමත් විසදලා නැති ඉතිහාසයේ මාස්ටර් මයින්ඩ් අපරාධයක්. 1971 නොවැම්බර් 24 වෙනිදා ඩෑන් කූපර් කියලා තමව හඳුන්වගත්ත පුද්ගලයා ගුවන් යානාවක පිටිපස්සේ සීට් එක වඩි වෙලා ඉන්නවා. ඔහු එතන හිටපු ගුවන් සේවකාවකට කතා කරලා පොඩි කොළ කෑල්ලක් අතට දෙනවා. ඒකේ තිබුණේ ඔහුගේ සූට්කේස් එකේ බෝම්බයක් තියෙනවා කියලා සහ ඒත් එක්කම ඔහු ඇයට බෝම්බේ පෙන්වනවා. බෝම්බේ පුපුරවන්න නැතුව ඉන්න ඔහු සරල ඉල්ලීම් ටිකක් කරා. ඒ තමයි මුදල් වලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් සහ සාමාන්‍ය මගී පැරෂුට් 4ක්. මුළු ප්ලේන් එකම දැන් ඔහු යටතේ තිබුණේ. සියැටල් වලට ගුවන් යානයේ ගොඩ බැස්සුවට පස්සේ ඔහු මුදල් සහ පැරෂුට් සමග යානාවේ හිටපු මගීන් 36 දෙනෙක් හොමාරු කරගන්නවා. ඔහු නියමුවට අනකරනවා ගුවන් යානයේ නවාඩාවල රීනෝ නගරයට පියසර කරන්න කියලා. මේ ගමන අතරතුර හිටපු කාර්ය මණ්ඩලයට මෙයා නියම කුටියට ගිහින් දොර වහගන්න කියලා අනකරනවා. ඉතින් රීනෝ වලට ගුවන් යානයේ ගොඩ බැස්සුවට පස්සේ මෙයාලා නියම කාමරෙන් එළියට ආවත් ඒ වෙද්දි මේ ඩෑන් කූපර් සහ බෝම්බේ ගැන කිසිම සලකුණක් ප්ලේන් එකේ තිබ්බේ නැහැ. සහ ඒ වෙද්දි මගීන් පිට වෙන දොරටුව ඇරිලා තිබුණේ. ඒ කියන්නේ සියටල් සහ රිනෝ ගමන අතරතුර මහ රෑම මේ ඩෑන් කූපර් ගමන් කරමින් තියෙන ප්ලේන් එකෙන් ඉවත් වෙලා තියෙනවා. FBI එක අද වෙනකල් මේ පුද්ගලයාව හොයනවා. ඒ කියන්නේ මේක